इंदीय प्रीमियर लीग ප්‍රතරංගාවලියට අදාළව ඊයේ පැවති එකලොස්සන තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදාකරු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. මුම්බායි පැවති තරගයේ පළමෙන් 14 පහ දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම කැපිටල් කණ්ඩායමට එරෙහිව තරගයේ ජයගැනීම සඳහා ලකුණු 196ක දැවන්ත ඉලක්කයක් ලබා දුන්නා. කෙසේ වෙතත් එම ලකුණු ප්‍රමාණය පන්දු ආර 18යි පන්දු 2ක් අවසානයේ කඩලු 4ක් පමණ දැවි පසු කර යාමට දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයන් සමත් වුණේ ශිකර් ධවන් විසින් පන්දු 49කින් ලබාගත් වේගවත් ලකුණු 92කින් සමිමත් වෙමින් ඔහුගේ ඉනිම 6 පහර 2කින් සහ 4 පහර 13කින් වර්ණවත් වුණා. පිටිචෝ ලකුණු 32ක් ලබාගත්තේ පන්දු 17ක් පමණක් වැය කරමින් මාකස් ස්ටර්නිස් නොදැවි ලකුණු 27යි පන්දු යෑමේදී ජය රිචඩ්සන් කඩු දෙකක් දවාගත් අතර ආර්ෂිප් සිං සහ රිලී මැත්තිත් එක් කඩුලක් බැගින් බෙදී ගියා. තරගයේ පළමුව පන්දු පහක් දුන් පංජාබ් කණ්ඩායම කඩුලු හතරක් දැවි ලකුණු 195ක් රැස් කිරීමේදී නායක කේල් රාහුල් සහ මායක අගර්වාල් අතර පළමු කඩුලට ගොඩනැගුණු සමතාවය ලකුණු 122ක්. මායක අගර්වාල් විසින් ලකුණු නොලබා සිටියේදී ස්ටීව් ස්මිත් අතර ලබා දුන් පන්දු ඔහු විසින් ගිලී යාම නිසාම ඔහු මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තා. මෙම ජයත් සමගින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව සිටින්නේ ක්‍රීඩා තරඟ තුනෙන් දෙකක් ජය ගනිමින් ක්‍රීඩා කළ තරඟ තුනෙන් එකක් ජයගත් පංජාබ් කණ්ඩායම රැඳී සිටින්නේ 7 වන ස්ථානයේ. ප්‍රසාද ලකුණු සටහනේ සහභාගී වූ තරඟ තුනම ජයගත් රොයල් චැලෙන්ජර්ස් බැලබෝල් කණ්ඩායමට හිමි වී ඇත්තේ එහි ප්‍රථම ස්ථානයයි.갑자기 내게 나타나 준 너 난 아무 말도 할 수가 없었지 첫눈에 반한다는 이야기가 널 보는 순간 이해가 됐어 매번 야야야야야 불러 널 야야야야 내 맘을 고백하려고 타이밍만 보는 나 그런 나를 넌 보며 왜 그러냐고 묻네 너 때문에 흘러만 가고 기다리다 지쳐 그만 널 놓칠까봐 하지만 성급한 나의 고백을 넌 거절할까 두려워서 매번 야야야야야 불러 널 야야야야 네가 제일 좋아하는 게 뭐냐고 물어보